භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවක මාතෘකා දේශනාවක් තිබෙනවා සංඝවත්තු සූත්‍රය කියලා. සංග්‍රහ වස්තුන් පිළිබඳව දේශනා කරපු ධර්මය. එහිදී සංග්‍රහ වස්තු හතරක් ගැන භාග්‍යවතුන් වහන්සේ අවධාරණය කරනවා. දානයෙන් සංග්‍රහ කිරීම, ප්‍රිය වචනයෙන් සංග්‍රහ කිරීම, සමානාත්මතාවෙන් සංග්‍රහ කිරීම සහ අර්ථ චර්යාවෙන් සංග්‍රහ කිරීම. දැන් අපි ඉස්සෙල්ලම සංග්‍රහය කියන වචනේ අර්ථය අඳුනා ගැනීම අතිශයින් ප්‍රයෝජනවත්. නිවැරදිව මොකක්ද සංග්‍රහයක් කියන්නේ? දැන් ගොඩක් වෙලාවට සංග්‍රහය කියන වචනේ ඇහෙනකොටම අපේ ඔළුවට එන්නේ ලෞකිකාර්ථයක්. එය අපව පිනවන්ට සමත් වෙන දෙයක් ලෙස, අපිව රසවත් කරන්න සමත් වෙන දෙයක් ලෙස, අපිව සතුටු කරන්න සමත් වෙන දෙයක් ලෙස තමයි සංග්‍රහය කියන වචනේ අර්ථ අපිට අපේ මනසට එන්නේ. එත් අපි තේරුම් ගත යුතුයි භාග්‍යවතුන් වහන්සේගේ දහමේ සංග්‍රහය කියලා මේ වචනේ ඇතුලේ අර්ථවත් කරන්නේ ඔබව පිනවන්ට, ඔබව සතුටු කරන්ට, ඔබව බොහොම ප්‍රීතිමත් එක්කෙනෙක් බවට පත් කරන්ට ලබා දෙන දෙයක් සම්බන්ධව නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ සංග්‍රහය කියන එකෙන් අර්ථවත් වන්නේ ඔබට වඩා ප්‍රයෝජනවත් දෙයක් ලබා දෙන්නට සිදු කරන ක්‍රියාකාරකම. වඩා අර්ථවත් දෙයක් ලබා දෙන්නට කරන ක්‍රියාකාරකම. එවැනි එකක් තමයි මෙහි සංග්‍රහය කියලා පෙන්වන්නේ. සාමාන්‍ය සංග්‍රහය නෙමෙයි. හැබැයි අපේ මනසේ රටාව තමයි අර්ථවත් සංග්‍රහයට වඩා අපි කැමති වෙන්නේ රසවත් සංග්‍රහයට. ගුණවත් සංග්‍රහයට වඩා අපි කැමති වෙන්නේ ප්‍රණීත සංග්‍රහයටනේ. ඔබ කාගේ හරි ගෙදරකට ගිහිල්ලා ඔබට ඒ අය සංග්‍රහ කරෝතින් බිලිමල් සහ කිතුල් හකුරුවලි, ඒ සංග්‍රහය එපමණකින් නැවතුනොත් කොච්චර ඖෂධීය වුණත්, කොච්චර නිරෝගී කමට උපකාරයක් වුණත්, කොච්චර ඔබේ පැවැත්මට අහිතකර නොවන දෙයකින් ඔවුන් සංග්‍රහ කරත් ඇත්තටම ඔබ සතුටු වෙයිද? නැත්නම් ඊට වඩා දිව පිනවන්ට සමත් එකකින් නේ, කැමකින්, වෙනත් බීමකින් සංග්‍රහ කරොත් ඔබ සතුටු වෙන්නේ කියලා ඔබ දන්නවනේ. ඇත්තටම බෙලිමල් දීපු අයට අපි ඒ ගෙයින් එළියට බැස්ස වෙලේ ඉඳලා බැන බැන වුණත් යන්න පුළුවන් නේ. එන්න කියලා දීපු සංග්‍රහයනේ. සංග්‍රහය කරපු ආකාරය ගැන අපි තව අයට කියයි. යනව නම් කොහෙන් හරි කෑම කාලා යන්න කියයිනේ. ඒ ගෙදරට යනව නම් වේල පහ වෙන තැනකින් තේ ටිකක් බීලා යන්න කියයි. එහෙ ගියොත් ඉතින් බෙලිමල් වතුර තමයි කියයි. ඒ කියන්නේ අපි කැමති අපව පිනවන සංග්‍රහයකට මිසක අපව සුවපත් කරන සංග්‍රහයකට නෙමෙයි. අපේ හිත කැමති නෑ ඒකට. අපේ හිත කැමති පිනවන සංග්‍රහයට. එහින්දා ලෝකේ අර්ථවත්යෙන් මිනිසුන්ට සංග්‍රහ කිරීම වෙනුවට හැමතිස්සෙම ඒ මොහොතේ පමණක් ඔවුන් සතුටු කරන්න පුළුවන් දෙයින් සංග්‍රහ කරන්නට අද වෙනකොට මිනිස්සු පෙළඹිලා තියෙනවා. ඒක කොච්චර බරපතල ලෙස පෙළඹිලාද කියනවා නම් සංග්‍රහයක් නම් ඊටාම රසවත් සහ ප්‍රණීත එකක් පමණයි කියන තැනටම ඇවිල්ලා තියෙනවා නේ. අර අර අදහස එච්චරට බලවත් වෙලා දිගින් දිගටම සංග්‍රහ නම් මෙවැනි වර්ගය ඒවා කියලා අවස්ථා ගණනාවක වුණාම අර්ථාන්විත සංග්‍රහයක් කරොත්ින් ඒක මිනිස්සු සංග්‍රහයක් විදියට පිළිගන්නේත් නෑ. මහා හිඟන කෑම වේලක් විදියට තමයි පිළිගන්නේ. කිසි ප්‍රයෝජනයක් නැති බඩිගින්න ඉන්න සිද්ධ වෙච්ච එකක් විදියට තමයි මිනිස්සු පිළිගන්නේ. ඒකයි මම ඔබට සංග්‍රහ කියන වචනේ අර්ථය කියලා දෙන්න උත්සාහ කළේ.
මේ දේශනාවේ මාතෘකාවට එන්න කලින් අපේ දහමේ සංග්‍රහයන්ෙන් අර්ථවත් කරන්නේ මිනිස්සු ඉන්න තැනින් වඩා ඉහළ තැනකට ඔසවා තබන්න පුළුවන් ඉන්න තැන අඩුම අර්ථාන්විතව ජීවත් වෙන්න මිනිසුන්ට මඟ පෙන්වන්නා වූ උදව් කරන්නා වූ සංග්‍රහයක් මිසක මොහතකට ඔවුන් පිනවන දෙයක් නෙමෙයි බුද්ධාගමේ අර්ථය වෙනස් සාමාන්‍ය පෘථජ්ජන මිනිසුන්ගේ ලෝකයේ සංග්‍රහ කියන අර්ථය වෙනස් හැබැයි අපි කැමති බුදුදහම සංග්‍රහයට නෙමෙයි දාන තුනක් බුද්ධාගමේ කියවනේ ආමේෂ දාන අභය දාන ඊළඟට ධර්ම දාන ඔයි මිනිස්සු වැඩිපුරම සතුට වෙන දානේ තමයි ඔය මුලටම ආපු එකනේ ආමේෂ දාන ඔබ වෙනුවෙන් ඊටාම හොඳ කැම වේලක් පිරිනමනමට බොහෝ දෙනෙක් සන්තෝෂෙන් දායක වෙනවා නේ සන්තෝෂෙන් දායක වෙනවා ඊළඟට දෙවනියට යනවා අබේ දානය සතෙක් නිදහස් කරනවා කිව්වොත් ඊළඟට තමයි ඒකට කැමති ධර්ම දානය කියන එක එතෙන්ට එන්නේ ඇත්තටම අර චාරිත්‍ර ඉෂ්ට කරන්න මිසක නේ යුතුයකමට මිසක නෑකම කඩන් වැටෙයි කියලා බයට මිසක හිතවත්කම බලුදු වෙයි කියලා බයක මිසක ඒ ධර්ම දානයට තියෙන උද්‍යෝගය නිසාම නෙමෙයි දැන් නම් එක හොඳක් තියෙනවා මොකද ධර්ම දාණයෙන් පස්සේ වෙනම ඩිනර් එක හම්බෙනවා නේ ඒ කියන්නේ පන්සල් වල නෙමෙයි ගෙවල් වලදී නේ එදාට උයන්ඩ ඕනේ නැහැ කියලා බණට යන්න පුළුවන් එතකොට එතනත් අන්තිමට ගිහින් තියෙන්නේ ධර්ම දාණයට නෙමෙයිනේ එතනත් ගිහින් තියෙන්නේ ධර්ම දාණයට නෙමෙයි ඩිනර් එක විසඳ ගන්න පුළුවන් දවල් දාන්නට ගියොත් උයන්න ඕනේ නැහැ නේ දවල් කෑම හදන්න ඕනේ නැහැ දානි ගෙදරින්ම කාලා මුල් දෙකකුත් බැඳගෙන මාරු වෙන්න පුළුවන් එහෙම නේද දානි ගවල් වලට කාලා අතෑරලෙන්නේ නැහැ නේ මුල් ගැට ගහනවා නේ මුල් ගැට ගහනවා එක ප්ලේට් එකක් අරන් ආයි රවුමෙනවා ඊළඟ ප්ලේට් එක ගන්නත් මා දකිනවානේ මේ දවස්වල කටින නේ පිංකම් වල නේ කටන පින්කම් වල අවසානෙට දෙන සංග්‍රහයන්නේ එතකොට මිනිස්සු පොර කන හැටි බලා ගන්න පුළුවන් නේ මිනිස්සු පොර කන අපූර්ව කෑම දැක්කන් සිහි නැති වෙන හැටි මට හිතා ගන්න බෑ බෞද්ධයෝ කොහෙද ඉන්නේ කියලා මම දැක්ක ජපානේ පොඩි ෆිල්ම් එකක් හදලා තියෙන අර පහුගිය දවසේ ජපානයට ආපු සුනාමියේදී නේ මිනිස්සු දවස් දෙකක් බඩගින්න ඉඳලා තියෙනවා. ඊට පස්සේ ගුවන් යානා වලින් කැම ගෙනත් දෙනවා. ඔබ විශ්වාස කරන්න මම දැක්කා ඒ කොඩා මේ වාර්තා චිත්‍රපටි ඇතුලේ ඔවුන් පෙන්නනවා දවස් දෙකක් බඩගින්න ඉන්න මිනිස්සුන්ට ගුවන්ින් කැම ගෙනල්ලා බෙදනකොට ඔවුන් ඉස්සෙල්ලාම පේලියට යවන්නේ අර හාමුදුරුවරු පින්ඩපාතේ වඩින වගේ චූටි ළමයි ටික. ඉස්සෙල්ලාම යන්නේ පොඩි ළමයි. ඊළඟට වයෝ වෘද්ධය යවන්නේ ඊළඟට කාන්තාවෝ ඊළඟට තමයි යම් ශක්ති සම්පන්න හැඩි දැඩි පිරිමියාය දවස් දෙකක් නිරාහාර විඳපු මිනිස්සු පේලියට යන ප්‍රමුඛතා දෙනවානේ ප්‍රයොරිටි කියන එක කාටද මුලින්ම කැම දෙන්න ඕනි කියලා කල්පනා කරනවානේ මට ඇත්තටම ඒක දැක්කන් හිතුණා අපේ පන්සල්වලනේ සිල්ලැත්තොන්ට බත් බෙදන වෙලාවකුයි ජපානයේ දවස් දෙකක් බඩගින්න හිටපු මිනිස්සුන්ට කෑම බෙදන වෙලාවයි දෙක වෙනම ෆිල්ම් දෙකක් විදියට දැම්මොත් හොඳයි කියලා. සිල්ලැත්තො කෑම ගන්න හැටි සහ දවස් දෙකක් නිරාහාරව ඉඳපු මිනිස්සු කෑම ගන්න හැටි. මං හිතන්නේ අපිට හැදෙන්න නෙමෙයි ආයි උපදින්න තියෙන්නේ. ඒව සම්බන්ධව කිසිම ආචාර ධර්මයක අපි තවම නැහැ. අපි එතන දිලිඳුයි නේ. අපි එතන දිලිඳුයි. අපේ ඔළුවට යන්නේ ආමිෂය විතරයි. ඒ ආමිෂය ඇතුළෙත් අර්ථය තියාගන්න පුළන්නේ. ඒ ආමිෂය ඇතුළෙත් වටිනකම තියාගන්න පුළන්නේ මිනිසුන්ට. ඒක කඩන් වට ගන්නවා.
හැබැයි භාග්‍යවතුන් වහන්සේ ඔය දාන අතුරින් අර්ථවත්ම දානි කියලා පෙන්වෙ මොන දානේද? ආමිස දානේද, අභය දානේද, ධර්ම දානේද? ධර්ම දානේ. බලන්න භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රශංසාවට ලක් වෙන්නේ, ඇගීමට ලක් වෙන්නේ අර්ථාන්විතම දාණය මිසක රසවත්ම දාණය නෙමෙයි. ධම්මදායාද කියලා සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. ධම්මදායාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා හමුදුරවරුන්ට, පින්වත් මහණෙනි, නුඹලා මගේ ආමිසයට දායාද වෙන්න එපා, මගේ ධර්මයට දායාද කරගන්න. මා ඉතුරු කරලා දෙන දාන පාත්‍රයේ සතුටින් වළඳන්න නෙවෙයි යෝනි, මං කියලා දෙන දේ තේරුම් ගන්න උත්සාහ කරන කෙනෙක් වෙන්න, ධර්මයේ දායාද කරගන්න කියලා කියනවා. එතකොට ඔබ තේරුම් ගන්නට භාග්‍යවතුන් වහන්සේ දානයෙන් සංග්‍රහ කිරීම ලෙස ඊටාම අගය කළේ, ඊටාම ප්‍රශංසා කළේ මිනිස්සෙකුගේ අවබෝධය දියුණු කරන්න ලබා දෙන දෙයක් මිසක දිව පිනවන්න ලබා දෙන දෙයක් නෙමෙයි. ඒකෙන් කියනවද ආමිස දානේ ඕනේ නැහැ කියලා? ඕනි. පැවැත්මට ඒක ඕනි. ඒත් ඒක දානේ උපරිම එක නෙමෙයි. සබ්බ දානං ධම්ම දානං ජිනාති නේ. සියලුම දාන පරදා ධර්ම දානේ ජයගන්නේ ඇයි? ඒ දාණය දෙන කෙනා සාමින්හන්සේ නම් සාමින්හන්සේගේ ජීවිතය අර්ථවත් වෙනවා ධර්මයේ දන් දීම නිසා. එය පිළිගන්න කෙනා ගිහියා නම් ගිහියාගේ ජීවිතයත් අර්ථවත් වෙනවා නේ. මම ඔබට ධර්මය කියලා දෙන්න කියලා දෙන්න මගේ ජීවිතය නිවැරදි වෙනවා. මම කියන කාරණා වලින් මාවම ප්‍රශ්න කරනවා නේ. මගේ ඇතුලේ හදාගන්න තියෙන දේවල් ගැන මටම උපදෙස් දෙනෝනේ මේ දේශනාව. මටම උපදෙස් දෙනවා. ඔයාට තව කොච්චර හැදෙන්න තියෙනවද නේ? එතකොට හැබැයි ආමිස දානකදී එහෙම දෙපාර්ශවයක්ම නිවැරදි වීමක් වෙන්නේ නැහැ. එතන වෙන්නේ අනිකාව සතුටු කිරීමනේ. අනිකාව සතුටු කිරීම, අනිකා පිනවීම. මම ඔබට යෝජනා කරනවා ඔබ හැම තිස්සෙම අර්ථාන්විත දානයකින් සංග්‍රහ කරන්න. දැන් ආමිස දානේ වුණත් ඒකත් අර්ථාන්විත දේවල් දෙන්නනේ, ප්‍රයෝජනයක් ඇති දේවල්. ප්‍රයෝජනයක් ගන්න බැරි අප්‍රයෝජනවත් දේවල් මං කියන්නේ කාටවත් දෙන්න එපා, තෑග්ගක්වත් දෙන්න එපා නේද? ප්‍රයෝජනයක් නැතිව. දැන් මම දකිනවා ගෙවල් වල බණට යනකොටනේ ඒ ගෙවල් වලට ගේනේම අතර ප්‍රධාන එකක් තමයි සීනිනේ. සීනි. ඒ ගෙවල් වලට ගේන ප්‍රධාන එකක් සීනි. දැන් සීනි ගත්තොත් බණ කියන හාන්දුරුවන්ටත් සීනි. බණ සංවිධානය කරපු දායකයටත් සීනි. අහන්නන මිනිහටත් සීනි, ගේන්නෙත් සීනි. හොඳට බලන්නකෝ මේ සීනිත් එක්ක තියෙන සම්බන්ධය. බණ ගෙවල් බණ කියන හාන්දුරුවොත් සීනි වලට මෙට්ෆෝමින් බොනවා. ඊළඟට දායකයා බණ දිනේ ඒ ලඟ වෙන්න මිනිහාගේ සීනි වැඩි වෙලා. බණ අහන්නන මිනිස්සුන්ටත් හොඳටම සුකර්. ඒත් සීනි ගේනවා. ඒකයි මං කිව්වේ. දෙන දේ තමන් දෙන්නේ මොනවද? මේ දෙන්නේ කාටද? මේ මනුස්සයාට මේක දීම මේ මනුස්සයාගේ විපතටද හේතු වෙන්නේ, යහපතටද හේතු වෙන්නේ? අපි පොඩ්ඩක් කල්පනා කරොත්, අපි පොඩ්ඩක් හිතුවොත්, නිවිහැනහිල්ල හිතුවොත්, අපි දෙන දේවල් රසවත් පිනා යන දේවල් දීම වෙනුවට අපි හැමතිස්සෙම උත්සාහ කරයි අර්ථවත් දේ දෙන්න. මං කියන්නේ මේවා දෙන්න එපා කියලා. ඔබ බලන්න. ඔබටත් තේරෙනවනේ නේ? ඔබේ ගෙදරට කවුරු හරි දෙයක් ගෙනත් දුන්නොත් ඔබට ප්‍රයෝජනවත් වෙන්නේ මොනවද කියලා? ඔබ දන්නවා. ඒ දේවල් දෙන්න. අනිත් අයගෙත් ප්‍රයෝජනවත් ලයිස්තුවේ තියෙන්නේ ගිහියෝ විදියට ඔබටත් ඔබට ප්‍රයෝජනවත් ලයිස්තුවේ තියෙන ඒවම තමයි බහුතරය නේ? සුළු ප්‍රමාණයක් තියෙන්න පුළුවන් ඔබට ප්‍රයෝජනවත් නැති ඒවා තව එක්කෙනෙකුට ප්‍රයෝජනවත් වෙන. ඒත් බහුතරයක් හැම ගෙදරකටම ප්‍රයෝජනවත් දේ තමයි ලයිස්තුවේ 1, 2, 3 වෙන්නේ නේ? ඒක පොදුයි. දෙයක් දෙනකොට ඒ දේ දෙන්න. සමහර විට ඒ දෙන දෙයට මුල් පියවරේදී ඒ ගෙදර අය කැමති වෙන එකකුත් නැහැ.
ඒත් පස්සේ ඒගොල්ලෝ කියයි ප්‍රයෝජනවත්ම දේ දුන්න මේ අය අන්තිමට ඉතුරු වෙලා තියෙන්නේ ඒක විතරයි එක්කෝ කියයි වැඩක් ගත්තේ අහවල්ලු ගෙනත් දීපු දෙයින් විතරයි අනිත් ඒවා එකක්වත් අපිට නම් ප්‍රයෝජනයක් ඕනේ නැහැ කියලානේ එහෙම කියන වෙලාවල් ඕනි තරම් තියෙනවනේ නේ ඕනි තරම් තියෙනවා විවාහවලට පස්සේනේ කොටහලු මංගල්‍යවලට පස්සේ දානවලට පස්සේනේ සීනි ටික ඔක්කොම දාලා මිටියක් කරලානේ සිල්ලර කඩේට අඩුවට විකුණන ගමන් බණින හැටි මතක් කරගන්න කොනේද එතකොට ඔබගේ දානය ඔබ ඒ වෙලාවෙත් අනේ හරිම ප්‍රයෝජනයි ඒත් ඔවුන්ට ඒක ප්‍රයෝජන නැහැ මොකද ඒ ගෙදරට ඒක සීමාව ඉක්මව හම්බ වෙනකොට ඒක ඔවුන්ට සප්‍රයෝජනවත් දෙයක් බවට පත් වෙන්නේ නැහැ ඒක තමයි කාරණාව වෙන්නේ ඒ නිසා හොඳට ඔබ ඒ අර්ථය ඒ කාරණාව හරියටම ඔබ වටහා ගන්න ඕන දානයක් දෙද්දි තේරුමක් ඇති දෙයම දෙන්න වටිනකමක් ඇති දෙයම දෙන්න හැබැයි දෙනකොට මුල් වෙන්න ඕනි කුමක්ද ශ්‍රද්ධාවනේ මුල් වෙන්න ඕනි කාරණාව තමයි මොකද්ද ශ්‍රද්ධාව දානයක ආනිසංස බලවත් වෙන්නේ ශ්‍රද්ධාවම බලවත් වෙනවා ශ්‍රද්ධාව තියෙන්න ඕන කර්මඵල ඇදහිම තියෙන්න ඕන කර්මඵලය විශ්වාස කරගෙන දෙන දේවල් අර්ථාන්විත දේවල් බවට ඉබේමපත් වෙනවා ඉබේමපත් වෙනවා निरामिषव देना